කොටසට ආйти දේශනාවක් මේ දේශනාවේ නම මහලි සූත්‍රය මහලි කියලා කියන්නේ ලිච්ඡවි කුමාරයෙක් මහලි ලිච්ඡවි කුමාරයාට දේශනා කරපු දේශනාව මහලි සූත්‍රය ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනයේ කූටාගාර ශාලාවේ මේ මහලි කියන ලිච්ඡවි කුමාරයා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න විශාලා මහනුවර කූටාගාර ශාලාවට ගියා විශාලා මහනුවර අපි දන්නවා ලිච්ඡවින්ගේ රාජධානිය බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා වන්දනා කළා එකක් පස්ස වාඩි වෙලා එයා මෙන්න මෙහෙම කාරණාවක් බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පූර්ණ කස්සප කියන පුද්ගලයා මෙන්න මෙහෙම කියනවා පූර්ණ කස්සප කිව්වේ ඒ කාලේ හිටපු ඔව් ඒ කාලේ හිටපු ආගමික මතයක් කියාගෙන ගියපු එක්කෙනෙක් ශාස්ත්‍රූරේ කැටියට පෙනී හිටපු කෙනෙක්. එයා මෙයාගේ දර්ශනේ ආ මෙන්න මෙහෙම කියාගෙන යනවා කිව්වා. මොකද්ද කියාගෙන යන්නේ? මේ සත්වයන් කිලුටු වෙන්න හේතුවක් නැහැ. මේ සත්වයන් කිලුටු වෙන්න හේතුවක් උපකාරක ධර්මයක් නැහැ. ඒ වගේම මේ ඒ කියන්නේ මේ සත්වය හේතු ප්‍රත්‍ය රහිතව කිලුටු වෙලා යනවා. ඒ වගේම මේ සත්වය හේතු ප්‍රත්‍යයෙන් තොරව පිරිසිදු වෙනවා. එයා කියාගෙන ගියපු එක. පූර්ණ කස්සප. එතකොට මේක මෙයා කියාගෙන ඉතින් ඕකට ඒ කාලෙත් ඉතින් ඔහම කිව්වම ඕවට අහුවෙන මිනිස්සුත් ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මහලි කියපු කාරණේට එකඟුනේ නැහැ. උන්වහන්සේ මහලීට කියනවා නෑ මහලී සත්වයන් හේතු ප්‍රත්‍ය සහිතවමයි කිලුටු වෙන්නේ ඒ වගේම සත්වයන් හේතු ප්‍රත්‍ය සහිතවමයි පිරිසිදු වෙන්නේ කියලා කිව්වා එතකොට කියලා උන්වහන්සේ නිස්සද්ද වුණාම මහලී බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහුවා ස්වාමිනී එහෙමනම් කියන්න බලන්න අපිට කියා දෙන්න මේ සත්‍යයන් හේතු ප්‍රත්‍ය සහිතව නම් කිලුටු වෙන්නේ ඒ කිලුටු වෙන හේතුව මොකද්ද ඒ කිලුටු වෙන හේතුව මොකද්ද ඒ ප්‍රත්‍ය මොකද්ද මොකෙන්ද කිලුටු වෙන්නේ කියලා එතකොට තමයි බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදාන ස්කන්ධය මුල් කරගෙන මේ දේශනාව කරන්නේ ගිහි කෙනෙකුට මේ ගැඹුරු දේශනාව කරද්දී
එතකොට අපිට තේරුම් ගන්න පුළුවනි ඒ කාලේ හිටපු ගිහි ජනතාව සමග හොඳ ගැඹුරු ධර්ම සාකච්ඡාවන් කරලා තියෙනවා කරන්න පුළුවන් හොඳට ඒගොල්ලන්ට එක්ක මේ පංච උපාදානස්කන්ධය ගැන කතාබස් කරන්න පුළුවන් තේරෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ මහලිට කියන මහලි මේ රූපය ඒකාන්ත දුකක් වුණා නම් දුකේම වැටුණා නම් දුකේම බැසගත්තා නම් මේ රූපයේ තුල සැපයක් ඇති වුණේ නැත්තම් මේ සත්වය කවදාවත් මේ රූපයට නම් ඇලෙන්නේ නැහැ ඇලෙන්නේ නැහැ නමුත් මහලි මේ රූපයේ තුල සැපයක් තියෙන නිසා මේ රූපයේ සැපයක් තියෙන නිසා සැපේ බැසගත්තු නිසා සැපේට වැටුණු නිසා ඒකාන්ත දුකේ බැසගත්තු නැති නිසා මේ සත්වය මේ රූපේට ඇලෙනවා ආසා කරනවා ඒ ඇලුනහම රූපේට රාග සහිත වුණාම එයා ඒ රූපෙත් එක්ක එකතු වෙනවා ඒ එකතු වීමෙන් තමයි කිලුටු වෙන්නේ මේක තමයි කියනවා සත්වයන්ගේ කිලුටු වීමට හේතු වෙච්ච කාරණේ. සාමාන්‍යයෙන් අපි රූප කියලා කියනවා ඇහෙන් දකින දෙයට. ඇහෙන් දකින දෙයට කියනවා රූප. කනින් අහන දෙයට කියනවා ශබ්ද. නාසයෙන් දැනගන්න දෙයට කියනවා ගන්ධ සුවඳ. දිවට දැනෙන දෙයට කියනවා රස. කයට දැනෙන දෙයට කියනවා පහස. මේ වගේ අපි කියන්නේ. නමුත් දැන් මෙතනදි රූප කිව්වේ ඇහෙන් දකින දේ විතර නෙමෙයි. ඔව් සතර මහා ධාතුත් සතර මහා ධාතු නිසා හට ගන්න දේවලු. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. පඨවි ධාතු 20ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා ආපෝ ධාතු 12ක් තියෙනවා. තේජෝ ධාතු 4ක් තියෙනවා. වායු ධාතු 6ක් තියෙනවා. මේ ඔක්කොම රූප. රූප කියන තනි වචනයට තමයි හඳුන්වන්නේ. ඇයි මේවට බුදුරජාණන් වහන්සේ රූපය කියලා පාවිච්චි කරේ? නැසී වෙනසී යන නිසා රූපය කියලා කියනවා. දැන් මේ සතර මහා ධාතුන් හැදිච්ච අපේ මේ ශරීර නැසී වෙනසී යන්න පටන් ගත්ත ශරීර නෙමෙයිද? දැන් කාලෙන් දැන් අපේ ශරීරයේ නැසී වෙනසී යන්න පටන් ගන්න තියෙනවා. නමුත් මේ කය කෙරෙහි මේ කය තුල මේ රූපය තුල සැපය තියෙනවා. ඒක මොකද්ද? ඒක තමයි මේ රූපයේ තිබෙන ආස්වාදේ. රූපයේ ආස්වාදේ තියෙනවා. මේ රූපයේ ආස්වාදයක් තිබුණ නැත්තම් කවුරුවත් මේ රූපෙට කාටවත් ඕන වෙන්නේ නැහැ මේ කය මේ જાතිය කය. නමුත් අපි හොඳටම දන්නවා මේ කය අහිමි වෙනකොට ආයමත් කයක් ලබන්න යා කැමති. මේ රූපේ නැති වෙනකොට වෙන රූපයක් ලබන්න කැමති. මොකද ඒ ආස්වාදයේ තියෙන නිසා මේකට ඇලෙනවා. මේ රූපේට ඇලිච්ච ගමන් ඒ ඇලුණු ගමන් යා මොකද කරන්නේ? එයාගේ හිත කිලුටු වෙනවා ඇල්බ නිසා. කිලුටු වුණාට පස්සේ දිගින් දිගටම යා කිලුටු වෙලා යනවා. ඉතින් අපි දන්නවා මේ රූපය අවබෝධ නොවීම නිසා රූපේට ඇලීම නිසා සත්වයා කිලුටු වුණාම සමහරට යා නවතින්නේ නිරේ ගිහිල්ලා. සමහරට නවතින්නේ තිරිසන් යෝනිය ගිහිල්ලා. සමහර විට ප්‍රේත ලෝකෙ ගිහිල්ලා රූපේට ඇලිලා රූපේ කෙරේ රාග සහිත වෙලා රූපයත් එක්ක එකතු වෙලා යා අකුසල් කරනවා. කයෙන් අකුසල් කරනවා. වචනෙන් අකුසල් කරනවා. සිතින් අකුසල් කරනවා. දැන් ඔබ දන්නවා කයෙන් වචනෙන් සිතින් අකුසල් කරන අය. ඊට පස්සේ අකුසලයේ මුල් කරගෙන මොකද වෙන්නේ? අපායේ ගිහිල්ලා උපදිනවා. ඔබට මතකද මේ ඉසිදාසි ගැන? දැක්කන යා හිටියේ ඉසිදාසි ස්ත්‍රියාත්මික යා ඉපදුනානේ. එතකොට කලින් ජීවිතේ ඊට ආත්මව 7කට කලින්
එයා පුරුෂයෙක්. එයා මොකද ඒ යුගයේ ඒ පුරුෂයෙක් වලින් දෙදි කළේ? ඔව්. ඔව් පර ස්ත්‍රීන් සේවනය කරන්න පටන් ගත්තා. මේ රූපේට ඇලුනා. එකතු වුණා. කිලුතු වුණා. ඊට පස්සේ මොකද වුණේ යාට? එතනින් ගිහලා කෙලීම ඉපදිලා තින්නේ නිරේ. ඊට පස්සේ තිරිසන් යෝනියට ආවා. පඳුරික් වෙලා උපන්නා. හරකෙක් වෙලා උපන්නා. එළුවෙක් වෙලා උපන්නා. එතකොට ඒ විඳුවල ඉවරලා ඊට පස්සේ ඔව් 16කගේ කුසේ උපන්නා. ඊට පස්සේ එතනදලා මොකද කළේ? ඒ 16කගේ කුසේ උපදුනට පස්සේ එයා අරගෙන ගියා. ඒ මුදලාලි අරගෙන ගියාට පස්සේ ඒ මුදලාලිගේ පුතාගේ බිරිඳ වුණා. ඊට පස්සේ පුතාට ඉන්නව වෙන බිරිඳ. ඒ බිරිඳට ඊර්ෂ්‍යාවේ ඔන්න වෙන ඊර්ෂ්‍යා කර කර වෙනස්කම් කරන්න ගත්තා. ඒකේ විපාකයට මේ ජීවිතයේදී විවාහය හරියන්නේ නැහැ. මේ ජීවිතයේදී යා විවාහ තුනක් කරගත්තනේ. පළවෙනි විවාහය කඩාකප්පල්ුණා. එයාගේ වරදක් නැහැ. එයා හොඳට දෙයයන්ට වගේ අර ස්වාමියාට සලකන. නමුත් අර මිනිස්සයා එළව ගන්නවා මියාව. දෙවෙනි විවාහය අසාර්ථක වුණා. අන්තිමට මේ පාරෙන් හිඟන කොළියෙකුට කතා කරලා දුන්නා. ඔව්. ඒ හිඟන කොල්ලා කිව්වා මියාත් එක්ක ඉන්නවට වඩා සැපයි කිව්වා හිඟා කෑම. වරදක් නැහැ. වරදක් නැහැ. එතකොට බලන්න අපිට හොයන්න බෑ කර්ම විපාක කැරකීන ආකාරය. ඊට පස්සේ මියාට අර මේ භික්ෂුණියක් මුණ ගැහුණානේ. මුණ ගැහුණාට පස්සේ ඔව් එතකොට මේ භික්ෂුණිය මියා අරහත්ත්වයට පත් වුණාට පස්සේ තමයි මියාට තේරුණේ මියා ආපු ගමනේ හැටි. එතකොට බලන්න මේ රූපේට රාග සහිත වීමෙන් සත්වයා කිලුට වෙලා යනවා. ඇයි මේ රූපේට ඇලෙනවනි දන්නේ නැහැනේ මේ රූපේ. දැන් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ රූපේ ඇත්ත බලන්න කියලා. මේ කයේ ඇත්ත බලන්න කියලා. සමහරට අපි මේ කය කෙරෙහි කලකිරෙනවා. අපි පහදිනවා වෙන කයකට. මම මේ ඔය ඉන්දියාවේ මේ පසුගිය දවස්වල අර බුද්ධ ජයන්ති ත්‍රිපිටක සජ්ජානාවට ගිහිල්ලා ඒ මට හම්බුණ අවස්ථාවක් ඔය මගධ විශ්වවිද්‍යාලේ ළමයිත් වගේ එකට පොඩ්ඩක් කතා කරන්න. ඉතින් කතා කරද්දී මං කිව්වා මේ යුගයේ අමුතු යුගයක් කිව්වා. මේ යුගයේ ගෞරව ලබන්නේ මේ නළු නිළියෝ. මං කො මිනිස්සු හිතාගෙන ඉන්නේ මේගොල්ලෝ මිනිස්සු නෙමෙයි. කවුද? දෙවිවරු කියලා. මං කො දෙවිවරු කියලා හිතාගෙන ඉන්නේ දෙවිවරු දේවතාවියෝ කියලා කියනකටම එක ළමෙක් ඔව් ආශ්චර්යයක් කිව්වා. ඒක එදිනේ එතකොට ආශ්චර්යය දැක්කම මේක හිතෙන්නේ මිනිස්සෙක් කියලා. ඇයි රූපේ කෙරේ හිත බැඳෙනවා එයා. දැන් මේ ආශ්චර්යය ඇවිල්ලා කියනවා මේ බුද්ධගය වඳින්න 30000ක් ඇවිල්ලා යව බලන්න. මේ බලන්නේ මොකද්ද මේ? සතර මහා ධාතුගෙන් හටගත්තු දේ. නමුත් පේන්නේ ඇත්ත පේන්නේ. ආන් එතකොට මොකද වෙන්නේ? ඒ කෙරේ හිත බැඳෙනවා. ඊට පස්සේ කීලුට වෙනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වගේ කෙනෙක් තමයි හිටියා. කවුද? සුභා. සුභා ඒ වගේ කෙනෙක්. රහත් භික්ෂුණීන් වහන්සේ අන්ධ වනයේට යනවා. ඊළඟට සල්ලාල පුරුෂයෙක් මොකද කළේ? පාර හරහාට හිටගත්තා. හිටගෙන මොකද කළේ? තර්ජනය කළේ නෑ. වර්ණනා කළා. කෙලෙස් නැති කෙනෙකුට ඒ වර්ණනාව කළා නම් එහෙමම ගෙදර ගිහිල්ලා පදිංචි වෙනවා. ඇයි? දන්නා මේ කාන්තාව වර්ණනාවට වසඟ කරගන්න පුළුවන් කියලා. කියලා කිව්වා. අනේ මේ ඔය ඇස් දෙක කිව්වා. ඔය ඇස් දෙක ඔය මදලස් බැල්ම. කිඳුරියෙක්ගේ වගේ. ඉතින් මේ මනුස්ස කිඳුරිය දැකලා නැහනේ. ඒ කියනේවා. කිඳුරියෙක්ගේ වගේ කිව්වා. කියලා කියනවා මේ ඔය මදලස බැල්මෙන් තමයි කිව්වා මා වාසඟ වුණේ කියලා විස්තර කරන්න ගත්ත බලන්නේ කිව්වා මේ මිහිරි සුළඟ හමාගෙන ඇති මේ මල් පිපුණ වනේ මේ එන්නේ කිව්වා ගෙදර යන්න සුදු හඳුන් වලින් හදලා දෙන්නම් කිව්වා ගියා ඇඳ පුටු මේස සුදු හඳුන් වලින් හදලා දෙන්නම් කිව්වා කසීසලු දෙන්නම් කිව්වා දැන් බලන්න එතකොට මේ සුභා තෙරණිය මොකද කිව්වේ මට තේරෙන්නේ නැහැ මේ මොකද්ද යා කියන්නේ කියලා දැන් බල රාගේ ප්‍රහාණය කරපු හිත කොච්චර පිරිසිදුද කොච්චර පාරිශුද්ධ సంతානයක්ද කිලුට වෙන්නේ නැහැ ඒ හිත වෙන කෙනෙක් නම් ඒ ශබ්දය ආලාර කිලුට වෙනවනේ හිත මොහොතකට හරි කිලුට වෙන්නේ නැහැ හිත මට තේරෙන්නේ නැහැ ඔයා මේ කියන කතාව තේරුම
මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. මම බුදුරජාණන් වහන්සේගේ ලයිහි උපන් දියණියක් කිව්වා. මම බ්‍රහ්මචාරී කෙනෙක් කිව්වා. මට මේ තේරෙන්නේ නැහැ ඔය කතාව. ඉතින් එයා කිව්වේ මොකද්ද? ඔයා ඔය ජීවත් වෙන ජීවත් වීම පරිභෝග කරන පැම්පකුණක් වගේ කිව්වා. ඔය චීවරය අයින් කළා එන්නේ කිව්වා යන්න ගෙදර. මට තේරෙන්නේ නැහැ ඔයා කියන ඒවා. එයා මෙයා කියන මට තේරෙන්නේ නැහැ මේක. ඇයි ඒ? හිත සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙලා තියෙන්නේ රූපය අවබෝධ කරලා. මේ එයා කියනවා මේ කවුද? මේ සුභා තෙරණිය කියනවා මේ නව ద్వාරින් අසූචි වැහෙන. මේ කයට මොකද මේ වාස කරන්නේ? තේරෙන්නේ නැහැ කියලා. ඒ තරම මේ කයේ යථාර්ථය එයා දැකලා. අන්තිමට සුභාට තේරුණා මේ මිනිහයාට කොච්චර බණ කිව්වා තේරෙන්නේ නැහැ. සුභාට ලොකු දෙයක් මේක. කිව දැන් ඇහැමනේ වන්නා කරන්නේ. ඇහැ ගලූප ගමන් කොහොම තියෙන්නේ ඇද්ද? අර පිටින් පේන ඇහැ. දැන් මේ ඇහැ අපේ මේ නිකන් හැඩට පේන්නේ ඇස්පිය වලින් අපේ ඇහැ ගානට මේ භාගයට වැහිලා තියෙන්නේ. ඇස්පිය මේවල මේක එළියට එන්න ඕනි බලන්න. ඔව්. එතකොට පේන්නේ සුදු පාට ලොකු බෝල් එක මැද්දේ කළු තිතක් තියෙනවා. ඉතින් ඇහැ උදුරලා දුන්න මෙහෙම ඔයා ඔච්චර කියනවනම් ආරං යන්න කියලා. එතකොට තමයි අර සල්ලාල පුරුෂයාගේ ඇස් ඇරුණේ. එයා වන්දල කිව්ව බ්‍රහ්මචාරී පින්වතිය. ආයෙනම් මං එහෙම එකක් හිතන්නේ නැහැ කිව්වා. එතකොට බලන්න මේ රූපේට වසඟ වෙලා කිලුටි වෙලා මේ ඒ පුද්ගලයාට නුවණ තිබිච්ච නිසා බේරුණා. දැන් අපි දන්නවා එහෙම බේරෙන්න බැරි විචා හිටියා. දැන් කවුද උප්පලවන්නා භික්ෂුණීන් වහන්සේ? ඒක තමයි උප්පලවන්නා භික්ෂුණීන් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ පින්දපාති වැඩිය. දැන් ඒ සිද්ධිය වෙනකොට අපිට තේරෙනවා සෑහෙන දුරක් ගිහිලා තියෙනවා මේ දානි පොඩ්ඩක් හොයාගන්න. සෑහෙන දුරක් ගිහිල්ලා දානේ ඉතින් දවසට එක වේල නිවන් දන්නේ. සෑහෙන දුර පින්දපාති ගිහිල්ලා දානේ අරගෙන ඇවිල්ලා දැන් වළඳන්න මහන්සි. ඔව් පැත්තකින් දානේ පාත්‍රී තියලා ඇඳේ හාන්සි වුණා කලන්ති නිසා. අර අසත්පුරුෂයා දිනගෙනගෙන හිටියා මං අල්ල ගන්නම් කියලා. ඉතින් අර නිදහස් හිතෙන් නිකල සිතින් ඉන්න උතුම් භික්ෂුණීනේ අර පුද්ගලයා ඇවිල්ලා ඇඳ යට හිටියේ. ඊට පස්සේ මෙයාගේ ඇඟට පයින් එකට මෙයා කලන්ති ඇදලා ආහන්සි වෙලා ඉන්නවා. හිතන්න වෙලාවක් නැහැ. මම මොකද මේ උපලවන්න කිව්වේ? ඔව් අඥාන පුද්ගලයා වෙනසින්ද ඉපා කිව්වා. කියද්දි ඇවිවේ නැහැ. මහා ජයක් ගත්ත වගේ එළියට පෑන්නා. කොහෙද ගියේ? කෙලීම නිරේ ගියා. එතකොට අපිට පේනවා මේ කෙලෙසුන්ට වසඟ වෙලා යමෙක් යම් දෙයක් කරද්දි එයාට හිතෙන්නේ යා මහා ලොකු දෙයක් මේ කරන්නේ කියලා. එයාට හිතෙන්නේ යා ලොකු දෙයක් කරන්නේ කියලා. නමුත් ඒක විපාක දෙන්න පටන් ගත්තට පස්සේ ඒක අවසන් වෙන්නේ නැහැ කාලෙකින්. එතකොට අපට මේකෙන් පේනවා මේ රූපේ ඒ හැම එකක්ම මේ රූපේට ඇල්ම නිසා නේද? රූපේට ඇලුනහම මේක තියෙනවා සරාගා සංයුජ්ජಂತಿ. රාග සහිත වීමෙන් එක් වෙනවා. සංයෝගා සංකිලිස්සಂತಿ. එකතු වීමෙන් කිලුටු වෙනවා. ඒවං සහේතු සප්පත්‍ය සත්තා සංකිලිස්සಂತಿ. ඔය විදිහට හේතු ප්‍රත්‍ය සහිතව තමයි සත්වයා කිලුටු වෙන්නේ. එතකොට රූපයේ සම්බන්ධයෙන් සත්‍යය කිලුටු වෙන්නේ රූපේ නිසා එහෙමයි කියනවා. රූපෙට විතර නෙමෙයි බුදුරජාණන් වහන්සේ එකක් එකක් ගන්න දේශනා කරනවා. මේ සතර මා ධාතුන් හටගත්ත මේ රූපෙට විතර කැලුම් කරනවා නම් මේක කොහොමද අසුභහරි වඩලා 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 ඒ කොටස බේර ගන්න පුළුවන්. රූපෙට විතර නෙමෙයි මේ ඇලුම් කරන්නේ. ඊළඟට වේදනාව විඳීමටත් ඇලුම් කරනවා. මේක දේශනා කරනවා. එතකොට රූපේ ගැන තව පොඩ්ඩක් අපි කියමු. මේ රූපේ තියෙන ආස්වාදේ රූපේ ස්වාභාවික දෙයක් හැටියට අවබෝධ කරන්නේ නැත්තම් එයා රූපේ ආදීනව එනකොට මොකද වෙන්නේ? ආදීනව එපා කීකී අර ආස්වාදේමයි සිහි කර කර ඉන්නේ. මොකද එයාට ආදීනව වෙනම බලන්න ශක්තියක් නැහැ. නමුත් ධර්මයේ අවබෝධ කරගන්න එක්කෙනා ආස්වාදේ හැටියට දකින්න ඕනේ. ඔව් ආස්වාදයේ රූපේ නිසා ඇති වෙන සැපේ සොම්නස.
ආස්වාදය කිව්වේ. ආදීනව කිව්වේ ඒ රූපය අනිත්‍යයි දුකයි වෙනස් වෙන ධර්මයෙන් යුක්තයි. එතකොට ඒක අවබෝධ කරන්න ඕනේ රූපය ගැන. එතකොට තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට වේදනාවත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විඳීමේ ඒකාන්තයෙන්ම සැපයක් ඒකාන්තයෙන්ම දුකක් නොතිබුණා නම් ඒකාන්තයෙන්ම දුකක්ම නම් තියෙන්නේ දුකේම නම් වැටලා තියෙන්නේ දුක තුලම නම් තියෙන්නේ සැපක් නැත්තම් විඳීම තුල මේ පුද්ගලයා මේ විඳීමට ඇලෙන්නේ නැහැ. මේ විඳීමට ඇලෙන්නේ මොකද? මේකේ සැප විඳීමක් තියෙනවා. සැප විඳීමක් තියෙනවා. සැපේ බැස ගැනීමක් තියෙනවා. සැපේ වැටීමක් තියෙනවා. මේ නිසා තමයි ඒකේ හිත බැසගන්නේ. ඒ කෙරෙහි ඇල්ම ඇති වෙන්නේ. එතකොට වේදනාව කෙරෙහි රාග සහිත වීමෙන් එක් වෙනවා ඒකත් එක්ක. විඳීමත් එක්ක. ඒතර ඒ එකතු වීම නිසා කිලුටු වෙලා යනවා. කිලුටු වීම ඇතුණාට පස්සේ සත්‍ය අවිදිර කියනවා කිලුටු වෙන්නේ. දැන් ඒකනේ දැන් රූපය ගැන අපි ගත්තොත් එහෙම දැන් රූපය කොච්චර අපේ දිර දිර ගියා. රූපේ අපි අසුබ පැත්ත කතා කරන්න බොහොම අකමැතිනේ. අකමැති රූපය අසුබ පැත්ත කතා කරන්න. රූපේ අසුබේ දකින්න අකමැති අපි. මට හොඳට මතකයි මුල් කාලේ මම ওই අසුබ භාවනාව ගැන අසුබ ගැන කියද්දි හරි ප්‍රශ්න මගෙන් අහන්න ගත්ත මිනිස්සු තරහ වුණා. රූපෙට දොස් කිව්වා කියලා. ඔහොම කියන්න එපා කිව්වා. අපි කලකිරේ කිව්වා. වංකෝ එහෙම කලකිරින්නේ නැහැ බලන්න එපා කිව්වා. මොකද හේතුව? වංකෝ එහෙම කලකිරිනම් රූපේ නිතර දොස් දකින අය ලංකාවේ ඉන්නවා. ලෝකේ ඉන්නවා. කවුද? දොස්තරවරු. ඊළඟට හිදියෝ. ඊළඟට අනිත් පින්වතුන්. හැමදේම කැතකුණු අත ගන්නවා. ජරාව පේනවා. යෝනිසෝ මනසිකාරය දෙනතුරු රූපේ කෙරෙහි නම් කලකිරින්නේ නැහැ. මොකද බලන්න එපා කලකිරින්නේ නැහැ කිව්ව එකපාරට එහෙම. ඊට පස්සේ නම් එහෙනම් කමක් නැහැ කිව්වා. ඇයි බය මොකද මේ? කලකිරේ කියලා කය කිරුණොත් අපිට මේ රූපෙන් ලැබෙන වින්දනේ අහිමි වෙයි කියලා. ඒතර ඒක තමයි මේ අපේ සාමාන්‍ය මනසේ තියෙන ස්වභාවය. අනිත්‍යයි කියලා කියන එකට කලකිරෙනවා. මේ මේ එපා කියනවා කියන්නේ. දැන් එක දවසක් මම කිව්වා මේ නේ මම එක දවසක් මේ අර මරිච්ච මිනිස්සෙකුගේ පින්තූරව ගත්ත වෙන මගේ ළඟ. ඉතින් මම මේක පෙන්නවා කෙනෙකුට. ඒ කෙනා එක බලලා කියනවා අප්පා සතරෙකුටවත් දකින්න ලැබෙන්න එපා කියලා. ඉතින් මම කල්පනා කළා එතකොට මියා නම් කවදාවත් යථාර්ථයක් කරා යන්න දක්ෂ වෙන්නේ නැහැ. ඇයි? අසුබ දේ කරේ හිත යොමු කරන්නෙම නැහනේ. අසුබයි කියලා හිත යොමු කරන්න අකමැතියි. ඒකට හේතුව තමයි හැමතිස්සෙම අපේ හිත අවරූපේ කෙරෙහි සුබ සංඥාවේ බැසගෙන සිටීම. මේ නිසාමයි කෙලුට වෙන්නේ. මේ නිසාමයි කෙලුට වෙන්නේ. ඉතින් විඳීමත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විඳීම කෙරෙහි සැපයක් තියෙන නිසා මේ සත්‍යය විඳීමට ඇලෙනවා. ඇලුනට පස්සේ විඳීමත් එක්ක එකතු වෙනවා. එකතු වුණාට පස්සේ ඒක තමයි කියලා කෙලුට වීම. දැන් බලන්න අපි හිතපු නැති පැත්තක් නේ. දැන් සාමාන්‍යයෙන් අපි කිලුටු වුණා කියලා කිව්වේ ඔකට නෙමෙයිනේ. අපි මේ ඇඟේ කුණු කසල ගෑවීමටනේ කිලුටු වුණා කිව්වේ. නමුත් බලන්න මෙතන කිලුටු වුණා කියලා පැහැදිලිම කියන්නේ මොකේද? තෘෂ්ණාවට. මේ රූපේ කෙරේ රාග සහිත වීම කියන්නේ තණ්හාව නේද? වේදනාව කෙරේ රාග සහිත වීම කියන්නේ තණ්හාව. එතකොට එකතු වෙනවා, කිලුටු වෙනවා. එතන එතකොට අර බුදුවරයෙක් විසින් මේක පෙන්වා දෙනකන් මේකයි කිලුට කියලා හොයන්න බෑ. දැන් සාමාන්‍යයෙන් අපි උනත් හිතන්නේ දැන් හොඳට වතුර ටිකක් නාලා හොඳට සබන් ගාලා හොඳට පිරිසිදු වෙලා හොඳට වස්ත්‍රයක් ඇඳලා ඊට පස්සේ ආ දැන් සුද්ධයි. නමුත් සුළු වෙලාවකින් ඉවරයි. සුළු වෙලාවකින් ඉවරයි. දැන් බලන්න අපි උදේ පාන්දර ආවේ එහෙම නෙමෙයිද? උදේ එනකොට හොඳට නාලා අලුත් ඇඳුම් ඇඳගෙන දැන් මේ ඇඳුම කිලුටු උනේ බාහිර කුණුද ඇඟේ කුණුද? ඇඟේ දාඩිය නිසා, ඇඟේ කුණු නිසා.
දැන් අර ලස්සන්ට කොණ්ඩි උදේ පීරගෙන දැන් කොයි කොණ්ඩි ඉවරයි ඒක දැන් දැන් අපි ඔක්කොම දාඩියේ පෙරිලා මහන්සි වෙලා දැක්කනේ මේ කයින් හැදිලා තියෙන දේ නමුත් මේව තිබුණාට අපි හැමතිස්සෙම කැමති වෙන්නේ මේ කයට නෙමෙයි මේ විදියට දාඩියේ ගොඩේ තියනවට නෙමෙයි අපි කැමති වෙන්නේ පිරිසිදුව ලස්සනට දෙනවට හැමතිස්සෙම අපේ හිත පිහිටන්නේ එතන නිසා නමුත් අපිට දැන් බුදුරජාණන් වහන්සේ මං කල්පනා කළා සමහ භික්ෂුන් වහන්සේලාට ඒ කාලේ පෙන්වා දීලා තියෙනවා නාන්න තියෙන දවස් 15කට වතාවයි නාන්න කියලා තියෙනවා මම බැලුව මේ මොකද මේ මෙහෙම දේශනා කළේ කියලා මේ දේශනා කළා තියෙන මොකද මේ කයෙහි ඇත්ත ස්වභාවය පෙන්වන්නයි සමහර මේක වැරදි විදිහට තීරණය කළා එක බ්‍රාහ්මණ කුලයේ එක්කෙනෙක් මහනුණා කයෙහි පිළිකුල් එයා වැස්කිලි යනවා හොදන්නේ අනේ අප්‍රියයි කියලා. කාලයක් ගියා මොකද උනේ? ඒ තුවාල වුණා. ඊරසි බුදුරජාණන් වහන්සේ මා එහෙම කරන්න එපායි කිව්වා. පිරිසිදු කරන්න ඕනේ. නමුත් නාණයක විතරක් හරි විදිහට කරන්න. එතකොට එක ස්වාමීන් වහන්සේ තමක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටේ එක පළාතක මිනිස්සු නිතර නානවා නාන්න නැත්තම් බයින්වා කියලා. ආ එහෙනම් ඒ පළාතේ නෑවට කමක් නැතේ කිව්වා. එහෙමයි ඒක උනේ. එතකොට දවස් 15ක් නොනා ඉන්නකොට දැන් බලන්න දවස් 2ක් නොනා ඉන්නකට අපිට තේරෙනවන්නේ මේ ශරීරය අපිටම අපිව ගඳයි මේ ඇඳුම අපිටම ගඳයි දවස් 2ක් මේක එක දිගට ඇඳගෙන හිටියෝ එතකොට බලන්න මේ ශරීරයේ මේ ස්වභාවය අපි මේ ස්වභාවය දකින්නේ අය ඒක අපි සැනකින් අමතක කරලා ආයෙත් අපි පරණ තැනට එනවා රූපේ ඇලී වාසය කරනවා විඳීමත් එහෙමයි ඒ නිසා තමයි කියනවා සත්‍යයන් කිලුටු වෙන්නේ. මොකද හේතුව අර 100 පීටන්න දක්ෂ වෙන්නේ නැහැ නේද එතකොට? ඇලුනට පස්සේ 100 පීටල තියෙන්නේ මොකේද? ඇලිච්ච එකේ. එයාට බෑ මේ ඇලී දැන් සතිපට්ඨානෙ විස්තර කරන්න කොහොමද? සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අන් ඇලීමයි ගැටීමයි දුරු කරලා සිහියෙන් බලන්න කියනවා. දැන් එතකොට දැන් රූපේට ඇලුණු එක්කිනා ඉන්නේ රූපේ පේන්නේ යාට දැන් වේදනාවට ඇලුණා නම් එයා 100 පිටිවට ඇලීම තුල නම් තියන්නේ එයා හිත කිලුටු වෙන එක වලක් ගන්න බෑ මොකද සතිපට්ඨාන තුල තියෙන ඇලීමෙන් ගැටීමෙන් තොරව 100 පිටන්න ඕනේ ඒකවල තමයි යාට ඒකේ ඇත්ත ස්වභාවය පේන්න පටන් ගන්න ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඳීමේ සපක් තියෙන නිසා සත්‍යා මේ විඳීමට ආසා කරනවා රාග සහිත වෙනවා ඊට පස්සේ රාග සහිත වීම නිසා විඳීමත් එක්ක එකතු වෙනවා ඒ එකතු වීම නිසා කිලුටු වෙනවා ඔන්න හේතු බුදුරජාන් වහන්සේ දේශනා ඔන්න ඔවා කියන සත්‍යයන් කිලුටු වෙන්න හේතු හැබැයි මේ වගේ බුද්ධ දේශනා අහන කම්ම අපිට මේ පණිවිඩේ ලැබුණේ අපි හිතන්නේ කිලුටු වෙන්නේ වෙන වෙන දේවල් වලින් පැහැදිලිව මේක දේශනා කරනවා මේ කිලුටු වෙන්න කාරණා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඥාව දැන් ආවේදනාව ගත්තොත් අපි දන්නවා විදීම හටගන්නේ ඔව් ඇහි ස්පර්ශයෙන් හටගන්නවා වේදනාව කනේ ස්පර්ශයෙන් හටගන්නවා වේදනාව නාසයේ ස්පර්ශයෙන් හටගන්නවා වේදනාව දිවේ ස්පර්ශයෙන් හටගන්නවා වේදනාව කයේ ස්පර්ශයෙන් හටගන්නවා වේදනාව මනසේ ස්පර්ශයෙන් දැන් අපි ගත්තොත් ඔන්න තමන් ආශ කරන සින්දුවක් යනවා කියමු. උන් රේඩිය එකේ යනවා. දැන් තමන් මේකේ හොද්දට අහගෙන ඉන්නවා. දැන් ඒකට කණේ ස්පර්ශයෙන් හටගන්නේ මොකද්ද? සැප විඳීම හටගන්නවා. ඒ නිසායි ආ ඒකට ආශ කරන්නේ. කෙනෙක් කැවිලා එකපාරට මේක වහලා දානවා. ඒකට අරයා මොකද කියන්නේ? ඕක දාන්න දාන්න මම දැන් ඔයේ අහා ඉන්නේ. ඒකට ඒක දැම්මේ නැත්තම් කේන්ති යනවා. අර වින්දනේ තමන්ට නැති වුණා කියලා. රූපවාහිනියක් තියෙනවා. මොන මේකේ තමන් ආශ කරන එක්ක ගායකයෙක්, එක්ක නළුවෙක්, එක්ක කවුරු හරි එහෙම කෙනෙක් මොකක් හරි එකක් යා බලනවා. එතකොට ඇහි ස්පර්ශයෙන් හටගන්න විදීමක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. දැන් මෙයා ආශ කරන එක බල බල ප්‍රීති විඳීම ලබ ඉඳෙද්දි කෙනෙක් කැවිලා channel එක මාරු කරනවා. ත්‍යා මොකද කි රණ්ඩු අල්ලනවා යා. මොකද කියන්නේ යා? ආයෝග දාන්න කියනවා. තමන්ට ඕන දේ බලන්න නැත්නම් මොකටද ටීවී තියන් කියලා කෑ ගහනවා. එතකොට අපිට පේනවා මේ ඒ සමහරට ඒක යා හිතේ බැඳ ගන්නවා වෛරය හැදී ඊට පස්සේ. එතකොට අපිට පේනවා මේ විඳීමට
වසඟ වුණාට පස්සේ ඒ තුලින් සත්වයා කෙලුටු වෙන්න පටන් ගන්නවා. මේක දැන් අපි මෙහෙම සරල වගේ කතා කළාට පින්වතුනි එතර වෙන්න අමාරු දුෂ්කර දෙයක් තණ්හාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන තණ්හාව සැඩ පහරක් හැටියට. සැඩ පහරක් හැටියට. උන්වහන්සේ ඒක පෙන්වන්නේ ඒක වියලවන්න කියනවා. සැඩ පහර වියලවන්න කියනවා. වේලන දාන්න කියනවා. ඉතින් වේල දාන්න කොයිතරම් බලවත් රශ්මියක් ඕනේද? දැන් දඟක් වේලෙන්ද එක දිගට පායන්න එපෑ. නැත්තම් වේලෙන්නේ නැහැ නේ. ඒ වගේ තමයි මේ තණ්හාව අපි මේ හිතන වේලෙසියෙන් එහෙම වේලෙන්නේ නැහැ හිතන ලේසියෙන්. දැන් බලන්න මේ සාමාන්‍යයෙන් හිතේ තණ්හාව නැහැ වගේ කෙනෙකුට හිතුණත් තමයි තණ්හාව හටගන්නේලා තමන් දැන් හොඳම සිද්ධිය තමයි අර අනුරාධපුරයේ අර පොඩි හාමුදුරුවේ ගුරු හාමුදුරුවේ රුවන්වැලිසෑය වඳින්න ගිල්ල වෙච්චදී වඳින්න ගිහිල්ලා මල් පූජා කරන්න උනන ගුරු හාමුදුරන්ට එතකොට පොඩි ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි මල් තිබුණොත් පූජා කරන්න හොඳයි නේ හොඳයි කිව්වා පොඩි නම මල් තියෙනවනම් පූජා කරන්න පොඩ්ඩක් ඉන්න කියලා මම පොඩ්ඩක් පැත්තට ගිහලා ටැක් කුලානකට ගෙනාවා මේ පෙරහංකඩයක් පුරවලා ඔව් මල් ගෙනා හොඳ තිත සීතල මල් ඉතින් මේ මල් වල හොඳට පැන් වැක්කිරෙද්දි මල් අරගෙන ගිහලා මේ ස්වාමීන් වහන්සේ පේසාවලල් එක් වටේ එක එක මල් තියාගෙන යනවා මෙහෙම දැන් පෙරහංකඩේ මල් ඉවර වෙන්නේ නැහැ ඊට පස්සේ කියන පොඩිනම මේකේ මල් ඉවර වෙන්නේ නැහැ නේද? ස්වාමීනි ඕක පෙරහංකඩේ මුණින් අතට හරවලා ගසන්න කිව්වා. ගස්සුවාන් පස්සේ මල් ටික ගන්න ඉවර නැත්. එහම පොඩිනම කොහෙන්ද මේ මල් ගෙනාවේ? ස්වාමීනි මම මේ ගෙනාවේ අනෝතත් විලෙන් කිව්වා. අනෝතත් විලෙන් කිව්වේ මම මල් ගෙනාවේ. ඉතින් බැලුවා මේ ගුරුහාමුදුරේ බැලුවා මෙයාගේ අනාගතයේ මේ දක්ෂතාවයට මක් වේද කියලා. බැලුවම දැනගත්ත මෙයා විශාල විපතකට පත් වෙනවා. කොපොඩිනම ඔයකට රැවටෙන්න එපා කිව්වා. ඕකට තමන් බේරුණා කියලා හිතන්නත් එපා කිව්වා. තමන් නෝනින් ධර්මය අවබෝධ කරන්න කල්පනා නොකළොත් නම් ඇහැ කන වෙච්ච කාන්තාවක දෙන කැඳ ටික බීලා ඉන්න වෙයි කිව්වා. මෙයා පිළිගත්තේ නැහැ. මෙයා කල්පනා කළා මට මෙහෙම ඉරදී තියෙන එක මගේ හිතට මොනවා වෙන්නද? නමුත් යා දන්නේ නැහැ වේදනාවේ විදීමට හිත ඇරෙන වෙලාව. මෙයා දවසක් අහසින් යනකට එනවා මිහිරි හඳින් ගීතයක් ගයනවා. ඔන්න ඇහුණා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විදීමට ගත්තා. ඇලුනා. මෙයා හිමීට පාත් වුණා. හිරිදී ඉවර වුණා. ඊට පස්සේ මොකද උනේ? ගෙදර ගිහිල්ලා පදිංචි වුණා. යුද්ධෙන් පෙරදුණා. සේනාවෙන් ඉවත් වුණා. ඊට පස්සේ දැන් බැලුවාන් පස්සේ මේ කොයි ගියද්ද මේ පේසකාරගයක් නූල් කටින රස්සාව කරන ගියා. දැන් ඉඳලා දැන් මෙයා දවසක් දැන් මෙයා දැන් දවල් වෙලා බඩගිනි දැන් මෙයාත් නූල් කැට කැට ඉඳලා දැන් තාමත් මේ කෑම වේල ගිනාවේ නැහැ කියලා දැන් ඉන්නකොට දැන් මෙයාට කේන්ති ගියා. දැන් ඔන්න ඈත ඉඳලා මේ මිනිස්සයා එනවා. එනකොට මොකද මෙච්චර වෙලා කළේ මේ කෑම ටික ප්‍රමාද කරගෙන කියලා අතේ තිබෙන නූල් කටිනේ අර කටුව ඒකෙන් ගැහුවා. ගහනකොට මෙයා ගිහිල්ලා වැදින්නේ කොහෙද? ඇහැ අල්ලගෙන පාත් වුණාම තමයි මෙයාට මතක් වුනේ ගුරු හාමුදුරන්ගේ උපදේශය. ඒ උපදේශය ලැබිච්ච වෙලාවේ කරා නම් හරි මේ වෙනකොට කරන්න බෑ. ප්‍රමාද වෙලා වැඩි. එතකොට අපිට පේනවා මේ සත්‍ය කිලුටි වෙන විදිය සුළු දෙයකින් සුළු නොසැලකිල්ලකින් ලොකු කිලුටක් වෙලා ඉස්සරහට යනවා. ඒ සත්‍ය නොමග යනවා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කිලුටු වීම විඳීම කෙරෙහි රාග සහිත වීමෙන් කියන සත්‍යය ඒකට එකතු වෙන්නේ. එතකොට ඒ සත්‍යය කිලුටු වෙලා යනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්වන සංඥාව. මේ සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ඇහි ස්පර්ශයෙන් රූප හඳුනා ගන්නවා. කනේ ස්පර්ශයෙන් ශබ්ද හඳුනා ගන්නවා. නාසයේ ස්පර්ශයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවේ ස්පර්ශයෙන් රස හඳුනා ගන්නවා. කයේ ස්පර්ශයෙන් පහස හඳුනා ගන්නවා. මනසේ ස්පර්ශයෙන් අරමුණු හඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංඥාව තුළ ඒකාන්තයෙන්ම දුකක් තන් තියෙන්නේ. සංඥාව දුකේ නම් බැසගෙන තියෙන්නේ. සැපක් නැත්තම් කවදාවත් සත්‍යය මේ සංඥාවට ඇලෙන්නේ නැහැ. නමුත් මේ සත්‍ය සංඥාවට ඇලෙනවා. ඇලෙන්නේ මොකද?
මේක සැපක් තියෙන නිසා මේක සැපක් තියෙන නිසා තමයි සත්‍ය සංඥාවට ඇලෙන්නේ. නමුත් සංඥාවේ ඇත්ත ස්වභාවය මිරිඟුවක් වගේ එකක්. මේක මේ ඇලෙන්න තරම් විශේෂ දෙයක් මේකේ නැහැ. නමුත් අපිට අර පේන දේ තුල ඇලෙනවා. අර තාලපුට රහතන් වහන්සේ හිතට බණින වෙලාවේ තාලපුට රහතන් වහන්සේ කියනවා හිතට බණිනවා ඒ හිත උඹ මාව රැවැට්ටුවේ අසුබදී සුබ විදියට පෙන්නලා අනිත්‍යදී නිට්ටි විදියට පෙන්නලා දුක්දී සැප විදියට පෙන්නලා අනාත්මදී ආත්ම විදියට පෙන්නලා කියන උඹ මාව රැවැට්ටුවේ දැන් ওই හිතේ රැවටීමට අපි අහුවෙලා නැද්ද අහුවෙලා තියෙන්නේ දැන් අපි කොච්චර සංඥාව අනිත්‍යයි කිව්වත් කවුරු හරි ලස්සන කෙනෙක් දැක්ක ගමන් අපි හිතේ එක පාඩම හිතෙන මොකද්ද ලස්සනයි හිතෙන්නේ නැද්ද? කැත කෙනෙක් දැක්ක ගමන් කැතයි කියලා හිතෙනවනේ අපිට. අපිට හිතෙනවද මේ සංඥාව අනිත්‍යයි කියලා දැක්ක ගමන්? අපි බලෙන් තමයි ඊට පස්සේ හිතලා ඒක ගන්න ඕනේ. නැත්තම් දැක්ක ගමන් හිතෙන ලස්සනයි මේ. හරි ලස්සනයි කියලා හිතෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා එහෙනම් අපි හැමතිස්සෙම ඉන්නේ සංඥාව තුළ සැපයට ඇලුම් කරමින්. මොකද මේ ලස්සනයි කියලා කියන්නේ ඒක අපි ඒකේ හිත හොඳට බලන්න හිතලා අපි යමක් ලස්සනයි කියනවාද ඒකට අපේ හිත බැඳින්නේ නැද්ද බැඳෙනවා ඒකත් එක්ක අපේ හිත එක් වෙනවා ඊට පස්සේ හිත කිලුටි වෙලා යනවා එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මට්ටමට අපේ හිත ගන්න නම් අපිට ඕනේ අර උදේ මම ප්‍රකාශ කළා වගේ සම්පූර්ණයෙන්ම පුදුම දක්ෂකමක් ඕනේ. ඒ දක්ෂකම මේ අපිට කියන්න බෑ ඒක මේ කොයි විදිහට ඇති කරගන්න ඕනද කියලා. ඉතින් බුද්ධ දේශනා වලින්ම තමයි ඒ දක්ෂකම එක එක්කෙනා නෝනින් මෙනෙහි කරමින් නොවේනින් මෙනෙහි කරමින් අවබෝධ කරගන්න තියෙන්නේ. මට හිතෙනවා ඒකට බුදුරජාණන් වහන්සේගේ හොඳ දේශනාවක් තියෙනවා. ඒ තමයි මේ උන්වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකේ යම්තාක් සතුන් ඇද්ද මේ සතුන්ගේ සියලුම පීවර සටහන් ඇතාගේ පීවර සටහන ඇතුළට දමන්න පුළුවනි. මේ වගේ කිව්වා යම්තා කුසල් ඇද්ද ඒවා එක වචනයක් ඇතුළට දාන්න පුළුවන් කිව්වා. ඒ වචනේ තමයි අප්‍රමාදය. අප්‍රමාදය කියන වචන දාන්න පුළුවන්කම. මොකද හේතුව මේ ඇලෙන ඇලෙන හැම්පාරම අපිට මොකද වෙන්නේ? ඇයි ඇලුනට පස්සේ අපි ඒකට වසන වෙනවනේ? ඊර්වසිය අපි ඒ ගැන හිතන්නේ. එතකොට අපි ඉන්නේ අප්‍රමාදයේ තුලද ප්‍රමාදයේ තුලද? ප්‍රමාදයේ තුල. ඒ ප්‍රමාදයේ තුල ඉන්න නිසා තමයි අපි දිගින් දිගටම මේ මෙරි යන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවනේ. දේශනා කළා තියෙනවනේ. අප්‍රමාදයේම තමයි ප්‍රශංසා කළා තියෙන්නේ. එතකොට ඒකට අප්‍රමාදී වෙන්න නම් යාට මොකක්ද ඕනේ? හොඳ සිහියක් ඕනේ. හොඳ වීරියක් ඕනේ. හොඳ නුවණක් ඕනේ. ඉතින් අඩු ගන්නනේ එක්කෙනෙක් හරි මේ ධර්මයේ මේ දක්ෂතාවය තියෙන එක්කෙනා අල්ල ගන්නවා. මොකද මේ කතා කරන දේවල් අපත යනවා කියලා කියන්න බෑ. ඒ දක්ෂතාවය තියෙන එක්කෙනෙක් හරි මේ ධර්මයේ අල්ලන එක්කෙනෙක් හරි මේ යුගයක එක්කෙනෙක් හරි මඟපල ලැබුවා කියන්නේ. මට නම් හිතෙන්නේ ඒක හාස්කමක් කියලා. එක්කෙනෙක් හරි මඟපල ලැබුවා කියන්නේ. ඒ කියන්නේ එච්චරටම මේ යුගේ දුර්ලභයි. අනිත් එක තමයි ඉදිරියට කොහොමවත් ඉස්සරහට යන්න යන්න මනුස්ස ජීවිතවල තියෙන්නේ මේ නුවණින් විමසීම නෙවෙයි අධර්ම රාගයයි විෂම ලෝභය. එතකොට මිනිස්යන් දැන් හොඳට හොයලා බලන්න හැම තිස්සෙම තියෙන්නේ ලෝකේ පැටලැවිලි පැටලැවිලි ප්‍රශ්න වලට පැටලි යනවා මිසක් කවුරුත් මේ හිත පිරිසිදු කරන වැඩපිළිවෙලට එන්නේ නැහනේ. ඉතින් හිත පිරිසිදු කරන වැඩපිළිවෙලට එන්නේ නුවණින් කල්පනා කරන්න පුළුවන් හොඳ නරක දෙක තේරුම් ගන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මේ දෙකේ වෙනස දකින්න පුළුවන් කෙනෙක් විතරයි. අනිත් අයට එන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අර විශේෂ වාසනාවක් දක්ෂකමක් තියෙන්න ඕනේ මෙවන් යුගයකදී Tamante මේ ධර්මයේ නුවණින් විමසලා තේරුම් ගන්න. එතකොට දැන් අපි මේ සංඥාවට ඇලීමෙන් අපි කිලුටි වෙන බව අපිට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට සංස්කාර.
संस्कार वाले एकांत दुखक तिब्बन सपक नुतिबुना न मेकट सत्यो अलिन्ने मे संस्कार अंगे सपक तीन मट तीर है भाई संस्कार नोनिंग कल्पना को अनित्य वट वाइक मंट तीरुंगन पुलवाईकील संस्कार एक दंग बलन उन्ना से पेनादी लती उपमा मुका अरटुवाक्य किल हितागे न ඒ වගේ දැන් අපි ගත්තොත් එීම අපි සාමාන්‍ය ජීවිතයේ ඇති කරගන්න දේවල් ඔන්න බලන්න හොඳට හිතලා බලන්න ඔන්න හිට අනිත් දැන් තව මාසෙකින් ඔන්න සිංහල අවුරුදු එනවා බලන්න සෙනඟ මේ හාල් පෝල් ගන්න දුවයි සති ගාණක් ආපු නැති ඒ වගේ පෝලිමේ ඉඳි රෙදි කඩවල් වල ඔව් කොලාසි වඳගෙන අවුරුදු ගාණක් හිටියා වගේ මේ මුකීරද මේ මහා ගජ රාමිට ලෑස්ති වෙන්නේ එක දවසක් කාල බීලා දෙන්නේ ඊට පහ උදාවිච්ච ගමන් ඒක ඉවරයි කෙහෙල් පතුර ගැලෙව්වා අරටුව නැ නමුත් යා දන්නේ නැ අරටුව නැති බව එයා හිතන්නේ ඊළඟ පතුර ගැලෙව්වම අරටුව හම්බ වෙයි කියලා මේ වගේ තමයි දිගින් දිගට අපි ආවේ එක එක දේවල් දැන් බලන්න මම කල්පනා කළා දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ අනිත්‍යවටද හරි වෙනස් මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ කොහේවත් උන්වහන්සේ දේශනා කළා කිව්වද මහණි දැන් මට අවුරුදු 70ක් නේ මං අසල් දවසේ උපන්නේ උපන් දිනයක් සිහි කරලා තියනවාද නෑ නේ මොකුත් නෑ රාහතන් වහන්සේලා උපන් දින සමරලාද මොකුත් නෑ නේ දැන් මේ දැන් අපි වෙනන්න සංස්කාර වලට අවිලා තියෙන තාලේ අපි මේ අපි අපි ඉපදිච්ච දවස ඒක එක දවස් සිහි කරගෙන අපි මහා ලොකු දේවල් කළා ඒව අතීතයට දානවා ලොකු මහන්සියක් කරගෙන වැඩිපුරම කරන්නේ මොකද්ද කන එකනේ හොඳට බලන්න ඉතල සන්තෝෂයක් වුණත් අපි කරන්නේ කෑමක් හදාගෙන කන එක හොඳට බලන්න මොකද්ද කරන්න කියලා කවුරුන් යාවත් අපි කරන්නේ කෑමක් අපේ දිනේ යාවත් කෑමක් මොනවා හරි කළා ඉතින් මේ වගේ තමයි මේ අපි ඔහි මේ ආර්ථයක් නැති ගමනකේ දෙනවා මේක මම බුද්ධ දේශනන තීරුම් ගත්ත දවසේ ඉඳලා මම කවුරුවත් මගේ උපන් දිනේ සිහි කරනවටත් මම කැමති නැහැ මොකද මම දන්නවා ඒ දා තමයි මගේ මේ දුක මේ ජීවිතේ පටන් ගත්ත දවස නමුත් ඒ නිසා මට මේකේ උපන්න කියලා සතුටු වෙන්න දෙයක් නැහැ යෝනිසෝ මනසිකාරය යමක් ගත්තනම් ආන් එතනයි සතුටු වෙන්න දෙයක් තියෙන්නේ ඉතින් ඒ නිසා හොඳට සංස්කාර ගැන නෝනින් විමසන්න පටන් ගත්තොත් අපි අපිට මේකේ තියෙන નિසරුකම තේරුම් ගන්න පුළුවනේ මේ බුදුරජාණන් වහන්සේලා කොහොමද මේ සාමාන්‍ය ලෝකෙට තේරෙන්නේ නැහැ මේක සාමාන්‍ය ලෝකෙ හිතන්නේ මේ ආමුතු එක්කනේ එයා ආමුතු එක්කනේ කියාට මේ ලෝකෙ කිසි සැපක් දෙන්නේ නැහැ නමුත් බැලුවට පස්සේ සැප නියම සැප හොයාගෙන යන්නේ එයා තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඥානේ විඥාණය විඥානේ සැපක් තිබුණා නම් දුකක් විතරම නම් තිබුණේ මේ සත්‍ය විඥාණයට ඇලෙන්නේ සත්‍ය විඥාණයට ඇලිලා ඉන්නවා කියන විඥානේ සැපක් තියෙන නිසා නමුත් අපි දන්නේ නැහැ අපි විඥාණයට ඇලිලා තින් බව අපිට තේරෙනවා නිකන් කයට නම් අපි ඇලිලා තියෙන බව වේදනා සංඥා සංකාර විඥාණයට ඇලිලා තියෙන බව තේරෙන්න නම් නෝනින්ම විමසන්න ඕනේ නැත්තම් ඒක ඇලිලා තියනවා කියලා හොයන්න බෑ. ඒ නිසා මේ නෝණින් විමසීමස බලද්දී තේරෙන ඔන්න මහලීට බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහලි ඔන්න ඔය විදිහටයි කිව්වා මේ සත්‍යයන් කිලුට වෙන්නේ. දැන් එතකොට බලන්න අපි මේ සංසාර ගමනේ අපි ඉපදිපු දෙවිල දැන් මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉන්නවා අපි. දැන් සමාරිතාගින්නේ මේක මහා විශාල එකක් වගේ. ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතය තමයි අපිට ලබා ගන්න තියෙන හැම සැපක්ම විඳින්න තියෙන්නේ කියලා. ආය ලෝක නැහැ කියලා. නමුත් අපිට මේකේ හොඳට තේරෙනවා නම් අපි ඔක්කොටම වෙලා තියෙන මේකේ අනිත් පැත්ත. මොකද්ද? පංච උපාදානස්කන්ධයට ඇලුණු නිසා කිලුට වෙලා ගිහිල්ලා. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ අපි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි රාග සහිත වීමෙන් කිලුට වුණා කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ලිච්ඡ මේ මහලි ලිච්ඡ වී එහෙනම් ස්වාමීනි මේ සත්‍යය පිරිසිදු වෙන්නේ මොකෙන්ද පිරිසිදුනේ හේතුව මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාළා මහලි මේ රූපයේ
ඒකාන්ත සැපයක් විතරක් තිබුණා නම් ඒකාන්ත සැපේක බැසගත්තා නම් සැපේම වැටලා තිබුණා නම් දුකක් නොතිබුණා නම් මේ සත්‍ය රූපයේ කෙරෙහි කලකිරෙන්නේ නැහැ. කලකිරිනාට වචනේ තමයි මේක දන්නේ. නයිදං සත්තා රූපස්මින් නිබ්බින්දේයං මේ නිබ්බිදාව ඇති වෙන්නේ. එතන මේ රූපේ දුකක් තියෙන නිසා දුකේ බැසගත්තු නිසා සැපේ නොබස ගන්නා නිසා සත්‍යන් රූපේ කෙරෙහි කලකිරෙනවා. දැන් මේ පාලි භාෂාව සිංහලට හැරවීමේදී මට තවමත් හරවන්න අමාරු වචනයක් තමයි ඒක. නිබ්බින්දති කියන වචනේ. අපි ඒක සාමාන්‍යයෙන් කියන්නේ සිංහලට කලකිරෙනවා කියලා. සිංහලේ කලකිරෙනවා කියන වචනේ ගැඹුරු අර්ථයක් නැහැ. සිංහලේ කලකිරෙනවා කියලා අපි කියන්නේ අපිට නිකන් එපා වෙලා තියෙනවා. ඊළඟ මොහොතේ අපි ඒ කලකිරීම නැති වෙනවා. දැන් ඔන්න අපි කලකිරලා ඉන්නවා. කවුරු හරි අපිට ඉල්ලපු දේ දුන්නේ නැහැ. අය ගිනල දුන්න අය. ඊට පස්සේ කලකිරීම ඉවරයි. එහෙනම් අපි අසනීපෙන් ඉන්නවා. දැන් ඔන්න කලකිරිලා. සනීප වුණා. කලකිරීම ඉවරයි. එතකොට කවුරු හරි බෑන්න. ඔන්න කලකිරලා ඉන්නවා. එයා ඇවිල්ලා සමාවරම් ප්‍රශංසා කළා. කලකිරීම ඉවරයි. එතකොට දැන් මේ කලකිරිනවා කියන්නේ එහෙම එකක්ද? නෑ. මෙතන කියන්නේ මොකද්ද? ඔව්. ඒ නිසයි මම අවබෝධි කියන වචනේ ඉස්සරහට දැම්මේ. අවබෝධින් කලකිරිය කියලා ඒක වචනයක් තේරෙන්නේ නැති නිසා. නමුත් මේකේ අපි නියම විදිහටම තෝරනවා නම් මේකේ තේරුම තමයි රූපේ ඇත්ත ස්වභාවයේ ඒ ආකාරයෙන්ම ඔව් වෙනස් නොවන පරිදි තේරුම් අරගෙන ඉපා වෙනවා. එතකොට ඒ වගේ අර්ථයක් තමයි අපිට මේ නිබ්බින්දති කියන වචනේ තියෙන ගැඹුරු අර්ථය. ඒ කියන්නේ දැන් ඒක නියම විදිහට අවබෝධ වුණා නම් ඒ අවබෝධය වෙනස් වෙන්නේ. දැන් දැක්කන සුභාතෙරණිය දැන් අර අර දූර්තය එක එක වර්ණනා දැන් මේක කිව්වම හරියයි අරක කිව්වම හරියයි කිය කී එක එක ඒවා වර්ණනා කරනවා. කරද්දි කරද්දි සුභාතෙරණිය මොකද්ද කිව්වේ? එහෙනම් මට තේරෙන්නේ නැහැ මේ කුණු කයිද ඔයා කියන ඒවා. කොච්චර කිව්වත් දකින්නේ කුණු කයි විතරමයි. බලන්න වෙනස. එතකොට මේ ඒක තමයි නිබ්බින්දති. ඒක ඥානයක් නේ. සාමාන්‍ය ජීවිතයේ තියෙන කලකිරීම ඥානයක් නෙමෙයි. ඒක නිකන් අපේක්ෂා බංගත්වයක් වගේ එකක්. මෙතන තියෙන එක ඒක නෙමෙයි මේ. මේක මෙතන කියන්නේ මේකේ හේතු මේ ඵලයේ මේ ස්වභාවය ඒ විදියටම අවබෝධ කරගෙන ඇතිවෙච්ච අවබෝධ ඥානයක්. මේ නිබ්බිදා නිබ්බින්දං විරජ්‍යති. ආන් ඒ අවබෝධ ඥානය ඇති වුණාම ආයේ කවදාවත් ඒකට ඇලෙන්නේ නැති වෙන්න ඒ කෙරෙහි ඇල්ම නැතු යනවා. විරාගා විසුද්ධಂತಿ. ඇල්ම දුර්වීමෙන් පිරිසිදු වෙනවා. ඇල්ම දුර්වීමෙන් පිරිසිදු වෙනවා. කොච්චර ලස්සන එක්කෙනෙක් පෙනී හිටියත් ඇල්ම ඇති වෙන්නේ නැහැ. මුගලන් මහ රහතන් වහන්සේ පොළඹ ගන්න ආවනි අර විමලාගේ කාන්තාව කියන මහණෙනි ඉස්සෙල්ලා ඇවිල්ලා දාන්න ගත්ත මායන් ටික. මුගලන් මහ රහතන් වහන්සේ මොකද කලබල වුණාද? නෑ නෑ නෑ. උන්වහන්සේ මොකද කිව්වේ? මෝඩ ගෑණි. ආකාශයෙන් උඹ චිත්‍ර අඳින්න හදනවද කියලා ඇහුවා. පුළුවන්ද කියලා උඹට මේ දැලක් පටලවලා හුලඟ නවත්තන්න. උඹ දන්නවද කියලා මේ කය හැටි? මේ කය හොඳයි කිව්වා මේ බාලයන්ට නම්. ජීවිත අවබෝධය නොකරන හිට නම් උඹ ওই කියන නැටුම් හරි කිව්වා. ওই නැටුම් අපිට වැඩක් නැති ඒක ওই නැටුම්. එතකොට අපිට තේරෙනවා මේ මොන යම් ආකාරයේ දෙයක් Taman ඉදිරියට ආවත් අවබෝධ වෙච්චදී වෙනස් වෙන්නේ නැහැ. ආන් ඒක තමයි මෙතන කියන නිබ්බින්දති කියන එක. නිබ්බින්දති කියන එකයි. ඒ කීමට තමයි අර මේ විමලා කියන මේ විසගෙන ධර්මයට ආවේ ඒකෙන් තමයි. ඈයක පාඩම කිව්වා හරිම පුදුම වීරයෝ මිනිස්සෙක් කියලා තමුන්නාසේ. නිස්සරණ වචන ගන්න බෑ නිබ්බින්දති කියන එකට. නිස්සරණ කියලා කියන්නේ ඇල්ම නිරුද්ධ වීම. නිස්සරණ කියලා කියන්නේ ඇල්ම නැතිවීම. නිස්සරණයට ඉස්සල්ලයි මේක. උපේක්ෂාව කියන්න බෑ ඒකට. උපේක්ෂාව වෙන්නේ ඊට පස්සේ. එතකොට මේ නිබ්බින්දා කියලා කියන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නෝනෙන් විමසද්දි 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 ඒක නැති වෙන යථාභූත ඥාණය. අන්න නියම වචන. යථා භූත ඥාණයෙන් තමයි මේ නියම කලකිරීම එන්න ඕනේ. යථා භූත ඥාණයෙන් තමයි මේ කලකිරීම නිබ්බින්දා කියන එක එන්න ඕනේ. යථා භූත ඥාණය නැතුව
අපිට ඇති වෙන කලකිරීම ඒක ඇත්ත කලකිරීමක් නෙවෙයි. යථාභූත ඥානෙන් තමයි එන්න ඕනේ. ඕන අද තමයි නියම වචනේ ආවේ. යථාභූත ඥානෙන් තමයි එන්න ඕනේ මේ කලකිරීම. එතකොට නිබ්බිද්දං විරජ්ජති ඇලෙන්නේ විරාගා විරාගා විසුජ්ජන්ති. ඇල්ම දුරු වීමෙන් නිදහස් වෙලා යනවා. ඇලෙන්නේ නෑනේ. මොකද නැති බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන රහතන් වහන්සේව පුළුවන්ද ඇහෙන් රූපෙට අලවන්න පුළුවන්ද? කනෙන් ඇහෙන ශබ්දෙට පුළුවන්ද? දැන් එක තැනක තියෙනවා මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභෙන් අතුරුනේ අග්‍රයිනේ. මනෝකායික මනාපකායික කියන දිව්‍ය ලෝකයේ ඉන්න දිව්‍යාංගනාවන් පිරිසක් ඇවිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉස්සරහට ආවා. ආවට පස්සේ ඒගොල්ලෝ කිව්වා ස්වාමීනි අපි මනාපකායික දිව්‍යයන් අතරයි කිව්වා අපි. කිව්වා ස්වාමීනි අපි කරුණු තුනකින් ඉසුරුමත් වෙලා ඉන්නවා කිව්වා. අපිට පුළුවන්ක ඕන ඕන විදිහේ පාට ගන්න වර්ණ ගන්න පුළුවන් කිව්වා. අපට ඕන ඕන විදිහේ මිහිරි ස්වරෙන් කතා කරන්න පුළුවන් කිව්වා. අපිට ඕන විදිහට සැප උපදව ගන්න පුළුවන් කිව්වා. මනාපකායික දිව්‍යංගනාවන්. එතකොට මුගලන් මහරහතන් වහන්සේ එතකොට හිතුවා එහෙනම් මෑලා නිල් පාට වේවා. කියප ගමන් අරගොල්ල ඔක්කොම එකපාරට නිල් පාට වුණා. නිල් පාට සලුපිලි, නිල් පාට කොණ්ඩේ, නිල් පාට මල්. ඊට පස්සේ එකපාරට අනුරුද්ධ මහරහතන් වහන්සේ හිතුවා මෑලා කහ පාට වේවා. කියප ගමන් අරගොල්ල එකපාරට කහ පාට වුණා. කහ පාට වෙලා කහ පාට සලුපිලි කහ පාට මල් පළඳගෙන ඉන්නවා. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ හිතුණා මෑලා සුදු පාට වේවා. සුදු පාට වුණා. වෙච්ච ගමන් ඒගොල්ල මොකද කළේ? එක්කෙනෙක් අප්පුටි ගහන්න ගත්තා. එක්කෙනෙක් සින්දු කියන්න ගත්තා. එක්කෙනෙක් නටන්න ගත්තා. මුගලන් හඳුරු මේ මොකද මේ කියලා හිත අයින් කළා. සංඥාව අයින් කළා. ඒකට හිත යොමු කරන එක වෙනස් කළා. විනාශ කරපු ගමන් අර ඈලා බැලුවා දැන් හරියන්නේ නැහැ මේ වැඩේ. ඉස්සන්නත් බලන්නේ නැහැ. අතුරු දහන් වුණා. බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි වැඩක් වුණා නේ කිව්වාද? මේ මෙහෙම මේගොල්ලෝ ආවා මින් මේ නටන පටන් ගත්තා කිව්වා. මම හිත යොමු කරේ නැහැ. එතකොට ඊට පස්සේ අතුරු දහන් වුණා. බුදුරජාණන් වහන්සේ වදලා ඔයගොල්ලෝ ඉපදිලා තියෙන්නේ මනාපකායික කියන දිව්‍ය ලෝකේ කිව්වා මේ මිනිස් ලෝකෙ ඉඳිද්ද තිසරණ තිසරණ ඇතු අටංග පොසත සීලේ රැකපු අය කිව්වා. ඉපදිලා ඉන්නේ. එතකොට අපිට පේනවා මේ ඒ රූපය කෙරේ ආස්වාදයේ බැසගත්තාම තමයි කිලුටු වෙන්නේ. ආස්වාදයේ බැසගෙන නැත්තම් කිලුටු කරන්න බෑ කාටවත්. ඒකෙන් රහතන් වහන්සේට කිසිම අභියෝගයක් ලෝකේ නැත්තේ. කාටවත් තරහ උපදවන්නත් බෑ. ඇල්මක් උපදවන්නත් බෑ. එතකොට බලන්න මේ අවබෝධය මේ අපිට හිතාගන්න බැරි අවබෝධය. ඒ අවබෝධය තමයි අපේ ජීවිතයේ ඉලක්ක වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහලි මේ විඳීම ඒකාන්තයෙන්ම සැපයක් වුණා නම් මේ සත්‍යං විඳීමේ කලකිරෙන්නේ නැහැ. කලකිරෙන්නේ මේක ඒකාන්ත සැපයක් නෙවෙයි. මේක දුකක් තියෙනවා. ඒ නිසා කිව්ව කලකිරෙන්නේ. දැන් අපි ඔබම කල්පනා කරන්න බලන්න මම කියනට වඩා හොඳයි. ඔබේ ජීවිතයේ ඔබට තියෙන විඳපු දේවල්. ඔබ විඳපු දේවල් ඔක්කොම එකතු කරලා දෙපැත්තකට දැම්මොත් සැප දුක කියලා. වැඩි කොයි පැත්තද? කායික මානසික යම් විඳීමක් වින්දානම් ඒ විඳීම අතර සැප දුක කියන දෙපැත්ත දැම්මොත් එහෙම වැඩි. නමුත් ඔබේ හිත යන්නේ නිතර අර සැප විඳීමට. එතකොට අපි අවබෝධ කරන්න ඕනේ මේ විදීම අනිත්‍යයි කියලා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේක තේරුම් ගන්න කියන වතුර එකකට වතුර තියෙන තැනකට වැහි බිඳු වැටෙනවා. එක වැහි බිඳුවකට නම් ඔන්න දිය බබුලක් ගන්නවා. ඊළඟ වැහි බිඳු වැටෙනකට ඒ දිය බබුල බිඳිලා වෙන එකක් හට ගන්නවා. ඒ ඊළඟ වැහි බිඳු වැටෙනකට ඒක බිඳිලා තව එකක් හට ගන්නවා. මේ වගේ තමයි ස්පර්ශයේ වෙනස් වෙනකට විඳීම වෙනස් වෙවි යන්නේ. එතකොට මේක නුවණින් තේරුම් ගත්ත එක්කෙනා විඳීම ගැන යථාභූත ඥානය ඇති වෙනවා. විඳීම අනිත්‍යයි. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. මේ වෙනස් වෙන එකට ඊ යථාභූත ඥානය නිසා ඒ ආකාරයෙන් මේක අවබෝධ වීම නිසා ආනේ කෙරෙහි යාට එපා වීමක් ඇති වෙනවා. ඒ එපායම ඇති වෙන්නේ සදාහටම ආයේ කිසිම විඳීමකට අහුවෙන්න නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ විඳීම අතහැරලා ඒ විඳීම අල්ලනවා කියලා එකක් නැහැ. නැත්තම් මානසික විඳීම අතරලා දිව්‍ය විඳීම අල්ලනවා කියලා එකක් නැහැ.
ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් යම් විදීමක් හටගන්නවාද? ඒ සියලුම විදීම් කෙරෙහි යථා භූත ඥානය ඇති වෙලා තමයි ආතාරේ. ඇල්ම දුරු කරන්නේ. එපා වෙන්නේ. එපා වෙච්ච ගමන් ඇල්ම දුරු වෙනවා. ඇල්ම දුරු වෙච්ච ගමන් එයා පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඥාවත් එමය. සංඥාවේ ඒකාන්ත සැපයක් විතරක් තිබුණා නම් මේ සත්වයා සංඥාවට මේ සංඥාව කෙරෙහි කලකිරින්නේ නැහැ. එපා වෙන්නේ නැහැ. ඒකාන්ත සැපයක් තිබුණා නම් මේ සංඥාවේ දුකක් තියෙනවා. දුකක් තියෙන නිසා මේ සත්වයා මේ සංඥාව කෙරෙහි සංඥාව එපා වෙනවා. එයා ඒ දුක අවබෝධ කරගන්න ඕනේ. නැත්තම් එපා වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ අපි අසනීප වෙච්ච කෙනෙක් ගමු. අසනීප වෙච්ච කෙනෙක් එයා හිතන්නේ එයාගේ කලින් ලෙඩ හැදිච්ච නැති කාලේ ගැන. අනේ මට ඉස්සර කිසි ලෙඩක් තිබුණේ නැහැ. මං හොඳට හිටියා. මට මේ ඉහිම් බයින් ලෙඩක් තිබුණේ නැහැ. හෙම්බිරිස්සාවක් හැදුන්නේ. අනේ මට දැන් මෙහෙම හැදුනනේ කියලා අර ලෙඩ නැති කාලේ තිබිච්ච සැපේට හිත පිහිටුවාගෙන දැන් තියෙන අසනීපය ගැන දුක් වෙ ඉන්නා මිසක් මේ ඒ කයමයි කියලා හිතන්නේ නැහැ. මං ආස්වාදයක් කෙව්වේ යම් කයකින්ද ඒ කයමයි දැන් මේ තියෙන්නේ ඒ කයමයි මේ ආදීනව දෙන්නේ කියලා ඒ කය දිහා යථාර්ථයෙන් බලන්නේ ඒ විදීමත් එහෙම සංඥාවත් එහෙම සාමාන්‍යයෙන් ගත්තොත් කලකදී රූපේ ලස්සන එක්කෙනා කලකදී විරූපී වෙලා යනවා ඒතර යා මොකද කරන්නේ විරූපී පින්තූරේ දාන්නේ ඉස්සරහට ලස්සන එක තමයි මේව කරලා ඉස්සරහා මේව කරලා ෆොටෝ එකක් ගහලා තියාගන්න මම මෙහෙම කෙනෙක් දැන් මෙහෙම වුණාට එතකොට අනිත්‍යයත් බලන්නේ මේ විදිහටමයි. ඇත්ත කියනනම් ඔයා ඉස්සර ෂා ඉඳලා තියෙන ලස්සන කියලා ඒකමයි ඒකම යා සතුට වෙනවා මිස අර දැන් ඉන්න තත්ත්වය ගැන සිහි කරන්න කැමති වෙන්නේ නැහැ. එතකොට බලන්න අපේ හිත හැමතිස්සෙම මේ විදිහට යනකොට කොච්චරනම් නෝණක් අපිට තියෙන්න ඕනේද මේක විනිවිදගෙන යන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාර සංස්කාර ඒකාන්තයෙන්ම සපයක් නං මේ සංස්කාර කෙරෙහි දුකක් ඇත්තේම නැත්තං සත්‍යය මේ සංස්කාරවලට කලකිරෙන්නේ නැහැ. මේ සත්‍යන්ට මේ සංස්කාර කෙරෙහි කරකිරෙන්නේ මොකද? මේකේ දුකක් තියෙන නිසාමයි. තියෙන නිසාමයි කලකිරෙන්නේ. ද හරියට නුවණින් කල්පනා කර කර කල්පනා කර කර නුවණින් ඉමසුවොත් අන්තිමට බලනකොට මරණාසන්න වෙලා බලනකොට නුවණින් හොඳට කල්පනා කළොත් මේ ගහපු පදේකුත් නැහැ. බෙරේ පාල් අන්තිමට බැරි නම් ගහපු පදයක් නැහැ. මොකුත් නැහැ. අන්තිමට අතීතේන සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. දැන් අපි දැන් බලන්න අපි සංසාරේ ගත කරද්දී අපි රජවරු වෙලා ඉඳලා ඇති. ඔබ සිටු දෙවින් ආසල වෙලා ඉඳලා ඇති. කොහොද දැන්? දාසිය වෙලා ඉඳලා ඇති. දාසිය වෙලා ඉන්නේ කොහොද දැන්? නයි සර්පයි වෙලා ඉඳලා තියෙන්නේ කොහොද දැන්? දෙවිවරු වෙලා ඉඳලා තියෙන්නේ කොහොද දැන්? ඒ සියලුම සංස්කාර අනිත් වෙලා ගියා. මේ සංස්කාර විතරක් අනිත් නොවී තියෙද? මේ සංස්කාර තීකාන්තයෙන්ම අනිත් වෙලා යනවා. ඒක ලෝකේ කාටවත් වළක්වන්න බෑ. වළක්වන්න බෑ. මේ අනිත් වෙලා යෑම මේ ලෝකේ අනිත්‍ය කියන ධර්මතාවය මේ ලෝකේ සියලු දේටම පොදු එකක්. ඒ නිසා මේ ඔක්කොම ඔව් මේකයි බුදුරජාණන් වහන්සේ ඔබට මතකද තියෙනවා මේ නුවණින් විමසන්න කියලා කජ්ජනී සූත්‍රය. මාව රූපේ විසින් කාල දානවා. වේදනාව විසින් කාල දානවා. සංඥා විසින් කාල දානවා. සංස්කාර විසින් කාල දානවා. විඥාන විසින් කාල දානවා කියලා හිතන්න කිව්වේ මොකද මේ? මොකද එහෙම නුවණින් විමසන්න තමයි මේකේ ඇත්තම ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තම ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට එකපාරටම ඇත්ත ස්වභාවයට අපි හිත යොමු කරනවට වඩා තියෙන්නේ මුලා වෙලා ඉන්න එකනේ. ඉතින් ඇත්ත ස්වභාවය තේරුම් ගන්න නෝණෙන් මේ විදිහට විමසන්න ඕනේ. ඉතින් මේ බුද්ධ දේශනා කියවද්දි මම කල්පනා කරන හැරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් උපකාර නැතු මේක අවබෝධ කරානේ. අවබෝධ කරලා එක එක ක්‍රමයට එක එක ආකාරයට උන්වහන්සේ මේ දුක අවබෝධ කරන්න විස්තර කර කර දෙනවනේ. ඉතින් උන්වහන්සේ පෙන්වා දෙනවා සංස්කාර ගැන. මේ සංස්කාර හොඳට නුවණින් විමසද්දි විමසද්දි විමසද්දි
මේක නිකම්ම නිකං ඔහි යන හිස් වැඩක් කියලා ඉවරයක් නැති හිස් වැඩක් මේක ඉවරයන් අසවල් තැන අසවල් දවසේ අසවල් තැන ඉවර වෙනවා කියලා තියෙනවා නම් කමක් නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරලා මේ වාචාරිනිකම්ම ඉවරයක් වෙන්නේ නැහැ මේක කියන්නේ මේ යථාභූත ඥානය උපදවාගෙන මේවා ආතරිනකම්ම ඉවරයක් වෙන්නේ නැහැ. මොකද අපි දැන් කල්ප ගාන දැන් බැලු බැලමට පේන්නේ නැති වුණාට කල්ප ගානක් මුළුල්ලේ ආප ගමනන්නේ මේ තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙනනේ අපි හෙළුව කඳුළුම කොච්චරක්ද කියලානේ. කොච්චරක්ද? සතර මහා සාගරයේ ජලයට වැඩි කියන අපි හෙළුව කඳුළුම. ඉතින් එහෙනම් අපි කොහොම ගමනක් එන්නේ ඇද්ද? දැන් අපි මේ දවසේ අපි අපේ ජීවිතේ මේ මනුස්ස ජීවිතයේදී අපි බොහොම චුට්ටනේ කඳුළු වෙලන්නේ. එතකොට බලන්න සිව් මහා සමුද්‍ර ජලයේ ඉක්මව යන්න නම් මේ ගමන අපි කොච්චර පරණ ඇද්ද අපිට හිතන්න පුළුවන්ද හිතන්න බෑ ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතය අපි හරියට අවබෝධ කරගත්තා නම් අපිට අනිත්‍ය මොකක්වත් ඕනේ නෑ අපිට අවබෝධ කරගන්න පුළුවන් අනිත් හැම එකක්ම මේ විදිහේ තමයි කියලා මොකද මේ එක වල්ලේ එක පොල් ගෙඩියක් අල්ලගත්තා නම් පොල් වල්ලේ ඉතුරු පොලුත් මෙහෙම තමයි කියලා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් අයි කොයි ජීවිතේ ගියත් මොන ජීවිතේ ගියත් අනිත්‍ය වූ රූපයක්මයි තියෙන්නේ. අනිත්‍ය විඳීම පංච උපාදානස්කන්ධේ වඩන්න කියලා තියෙන එක නෙවෙයි විදියට. අර 11 ආකාරي විස්තර කරලා තින්නේ. මොකද එතකොට තමයි මේ හිත පිහිරෙන තැන් අර තියෙන්නේ. මේ හිත පිහිරෙන තැන් වල හිත නොපිහිටා යනවා. තෘෂ්ණාව හටගන්නේ නැතු යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඥාණය ගැන මේ විඥානේ ඒකාන්ත ඔව් ඒකාන්ත සැපයක් තිබුණා නම් දුකක් නොතිබුණා නම් කවදාවත් සත්වයෝ විඥානය කෙරෙහි කලකිරින්නේ නැහැ කියනවා මේ සත්‍යයෙන් කලකිරිනවා කියනවා මේ කෙරෙහි කලකිරින්නේ මොකද හේතුව මේකේ දුකක් තියෙන නිසා ඒකනේ බුදුරජාණන් වහන්සේ දුක්ඛාරය සත්‍ය විස්තර කරන තැන කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සංකිට්ඨේන කිව්වේ සංක්ෂේපයෙන් මේ ඔක්කොම එකට හකුලුවා කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයමයි කියනවා දුක. එතකොට මේ ඒ පංච උපාදානස්කන්ධයේ සත්‍යය ඇලුනේ පංච උපාදානස්කන්ධේ ආස්වාදේ තියෙන නිසා. එතකොට මේ සත්‍ය පංච උපාදානස්කන්ධයේ කෙරෙහි කලකිරෙන්නේ මේකේ ආදීනවයක් තියෙන නිසා. නමුත් මේ ආදීනවය යථාභූත ඥානයක් හැටියට අවබෝධ කරගත්තේ නැත්නම් එයා මේ කෙරෙහි කලකිරි කලකිරි වෙන එකක් පතනවා වෙන එකක් පතනවා ඒ නිසායි දැන් සාමාන්‍යයෙන් ওই ධර්මයේ අපිට තේරුම් ගිහිල්ලා දැන් පතන්න නැතුව මිසක් නැත්තම් ඉතින් අපි පතපත නෙමෙයිද හිටියේ පතපත හිටියේ ලස්සන කෙනෙක්ද කා මේ වගේ උපදින්නේ නැත්නම් මීරි හඬක් ඇහුනොත් මේ හඬ තියෙන කෙනෙක් කියලා උපදින්නේ නැත්නම් පතපත හිටියේ දැන් ධර්මයට ආපුන සීළු දෙනම පතනෝනේ සිය අනිත් එක මේ මැරුණාට පස්සේ මලකුණ දිහා බලාගෙන පතනවානේ පතන්නේ කොහොමද? ඔව් ආයපාතර විපදීව දැම්ම නිවන් දකින්න එපා. එහෙම කියන අය නැද්ද? මං කපලාගෙන මේ විල්ලජිනත කියනවනේ මේවා. ඇයි මේ ලෝකේ ගැන දන්න අය මේ ලෝකේ නැහැ කියලා හිතන් ඉන්නේ. ලෝකේ ගැන දන්න අය ඉන්නවා. ජීවිතය ගැන ටිකක් හරි තේරෙන්නේ නැද්ද? ඒ ඉන්නේ මැද්ද තමයි කියන්නේ එපා දැම්ම නිවන් දකින්න. ඔව් ආය ආයමත් අපි අතර ආය මගේ දරුවෙක්ම වේවා කියනවා. ආය වේවා. එතකොට අපිට පැහැදිලිව තේරෙනවා අවබෝධයක් නැතිකමමයි ලෝකේ තියෙන්නේ. අවබෝධයක් ඇතිකම නෙමෙයි. ඉතින් මේක දැන් බුදුරජාන් වහන්සේකින් අහන මතකද ඔබට කේනස් නියුතෝ ලෝකෝ මේ ලෝකේ වැහිලා තියෙන්නේ මොකෙන්ද කියලා ඇහුවා. මොකෙන්ද වෙහිලා තියෙන්නේ අවිජ්ජාය නියුතෝ ලෝකෝ ලෝකෙ වෙහිලා තියෙන්නේ ආර්ය සත්‍ය නොදැනීම කියන කලුවරෙන් තියේ කියලා වුණාට පස්සේ තියෙන ඉතින් පංච ප්‍රාදාන ස්කන්ධයට හසු වෙන එක විතර තමයි වෙන මොකුත් නැහැ එච්චරයි තියෙන්නේ ඉතින් මේ නිසා අපිට මේ නෝනින් විමසීම නැමැති දේ අපි ඉගෙන ගත්තොත් මේ ජීවිතයේදී මේ රූප මේ වේදනා සංඥා සංස්කාර විඥාණයන්ගේ ඇත්ත ස්වභාවයෙන්ම නෝනින් විමස විමස තේරුම් ගන්න දක්ෂ වුණොත් අන්න එදාට තමයි අපිට සතුට වෙන්න පුළුවන් වෙන්නේ මේ මනුස්ස ජීවිතින් අපි නියම ප්‍රයෝජනේ ගත්තා කියලා නැත්තම් ඒ වෙනුවෙන් ලැබෙන කිසිම උත්සවයක්
සම්මානයක් ගෞරවයක් මිහුලඟ යන දේවල් කිසිම පළක් නැහැ. ජීවිතේ මම නම් මගේ ජීවිතය ගැන මම සතුටු වෙන්නේ නියම විදිහට මම මේ ධර්මයේ අවබෝධ කරලා මේ දුකෙන් නිදහස් වෙච්ච දවසට තමයි. එතකොට ඔබත් එහෙම තමයි වෙන්න ඕනේ. නැත්නම් සතුටු වෙන්න දෙයක් නෑ. අපිට කොච්චර ගෞරවයක් ලැබුවත්, නින්දාමක් ලැබුවත් මේ දෙකම අනිත්‍ය දේවල් නේද? මේ දෙකම අනිත්‍ය දේවල් නේද? ඒ නිසා නින්දා ප්‍රශංසා කියන දෙකට කම්පා වෙමින් ඉඳ ගියොත් අපිට කවදාවත් මේ ජීවිතේ නම් අවබෝධ කරගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ඒවා මේ තනකොළ ගානටවත් ගණන් නොගෙන අතාරින්න ඕනේ. අතෑරලා අපි මේ ජීවිතය අවබෝධ කරන්න තමයි කල්පනා කරන්න ඕනේ. ඒ කැපවීම තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ කැපවීම තමයි අපි යහපත පිණිස හේතු වන්නේ. ඒ කැපවීම තමයි අපිට ජීවිතයට යහපත ළඟා කර දෙන්නේ. ඒ නිසා අපි ඒක හොඳට තේරුම් අරගෙන අපි හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. ඒ නිසා දැන් අපි පැහැදිලිවම දකිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහලී මේ විදිහට දැක්කොත් මේ ජීවිතය ගැන යා රූපය අවබෝධ කරගන්නවා, වේදනා අවබෝධ කරගන්නවා, සංඥාව අවබෝධ කරගන්නවා, සංස්කාර අවබෝධ කරගන්නවා, විඥානය අවබෝධ කරගන්නවා. අවබෝධය නිසා කලකිරිනවා. කලකිරුණාම යා එපා වෙන, එපා වුණාම යා ඒක අත්හරිනවා. අත්හැරියාම යා පිරිසිදුයි. ඔතනද කියන වෙන්න තියෙන්නේ. ඉතින් ඒකට අපිට පැහැදිලිව තේරෙනවා මේක පැතුමකින් අපිට කරන්න පුළුවන් එකක් නෙමෙයි. එකඟ වෙන්නේ නැතුව හරි පොඩ්ඩක් බලන්න පතලා. ආ ස්වාමීන් වහන්සේ පැතුමකින් මේක කරන්න බෑ කියන්නේ මම කරලා පෙන්නන්නම් පැතුමකින් කියලා. පුළුවන් නම් බලන්න පතලා. අන්තිමට තේරෙවි මොකද්ද? මම මේ මොකද්ද මේ කරගත්තේ කියලා. කවදාවත් ඒක කරන්න බෑ. මේක අවබෝධ කළමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි යථාර්ථය පංච උපාදානස්කන්ධයන් අවබෝධ කරගෙන මේ දුක්ඛාර සත්‍ය හැටියට අවබෝධ කරගෙන මේ කෙරෙහි යථාභූත ඥානෙ උපදවාගෙන ඇල්ම දුරු කරලා මේ නිදහස් වෙලා සදාකාලික පිවිතුරු භාවයේ තුලින් මේ ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගැනීමේ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. දම් සිහනද